ලෝකෙ එක එක රටවල මිනිස්සු එක එක දේවල් වලට ආසයි. වාහන වලට කියලාත් එහෙම ලොකු වෙනසක් නැහැ. ඔයා කොහෙ හරි යද්දි එක එක බ්‍රෑන්ඩ් වල එක එක මොඩල් වල වාහන හම්බෙන්නේ හින්දා. මේ මොන විදිය වාහනයක් ඔයාට තිබ්බත් ලෝකින්න සෑම මෝටර රථ හිමිකරුවෙකුටම වැදගත් වෙන දෙයක් තියෙනවා. ඒ තමයි වාහනේ මයිලේජ් එක. එහෙමත් නැත්නම් යම් ඉන්ධන ප්‍රමාණයකට යන්න පුළුවන් උපරිම කිලෝමීටර ගාන. ඔයාගේ වාහනේ මයිලේජ් එක වැඩි කරගන්න පුළුවන් විදි කිහිපයක් අද අපි ඔයාට මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. එහෙමනම් ඉතින් අපිව subscribe කරලා වීඩියෝ එකට like කරන්න කියලා ඉල්ලමින්ම බලමු මොනවද මේ වැදගත් tips කියලා. පළවෙනි කාරණාව පාර දැනගෙන ගමන් කරන්න. මේකත් සාමාන්‍ය දැනීම් උපදේශක්. දන්නති පාරවල් වල ගිහින් පාර වැරදුනොත් යන්න ඕනි දුර වැඩි. ඉතින් ගමනක් යන පාරට වහින්න කලින් ගමන ගැන හරි අවබෝධයක් ලබා ගන්න. මොකද පාර දන්නේ නැතුව යද්දි කොතන වරදීද කියලා අපි දන්නේ. ඒ හින්දා ඔයා ගමනක් යන පිටත් වෙද්දිම තමන් යන්නේ කොහෙද යන්න ඕනි කොහොමද කියන කාරණාව ඉතාමත් වැදගත්. වාහනයේ ස්ථාවර වේගයක් පවත්වා ගැනීම. සාමාන්‍ය පාරවල් වල වාහන වලට ගැළපෙන ඉන්ධන කාර්යක්ෂමතාවයෙන් වැඩිම වේගය විදිහට පැයට කිලෝමීටර 60 හඳුන්වන්න පුළුවන්. විද්‍යාත්මක හේතු ගණනාවක්ම තියෙනවා. අධ්‍යන වලින් ඔප්පු වෙලා තියෙනවා යෝග්‍ය වේගය නිසා ඉන්ධන ඉතුරු වෙනවා කියන කාරණාව. ඒ කියන්නේ අඩු ඉන්ධන ප්‍රමාණයකින් වැඩි කිලෝමීටර ගණක් දුවා ගන්න පුළුවන් වෙනවා කියන එක. මෙහෙම වෙන්නේ නිතරම වේගය වෙනස් කරන්න ඉන්ජිමට බලය ඕනි හින්දා. ඒ බලය ගන්න වැඩිපුර ඉන්ධන දහනය කරලා. වැඩි වේගයකින් යද්දී නිතරම බ්‍රේක් කරන්නත් වෙනවා. එතකොටත් ශක්තිය අපත යනවා. ගොඩක් මෝටර රථ නිෂ්පාදකයන් ස්ථාවර වේගයක් පවත්ව ගන්න කියලා උපදෙස් දෙනවා. ගොඩක් අවස්ථාවල මේ ස්ථාවර වේගය වෙන්නේ පැයට කිලෝමීටර 60. ඉතින් ආයතන වාහනේ ඩ්‍රයිව් කරද්දී ට්‍රැෆික් අඩු වෙලාවකදී මේ ස්පීඩ් එක තියාගෙන යන්න උත්සාහ කරන්න. හරි විදිහට ගියර් මාරු කරන්න. ඔබේ වාහනයේ තිබෙන්නේ මැනුවල් ගියර් බොක්ස් එකක් නම් මයිලේජ් එක වැඩි කරගන්න ඉහළ ගියර් වලට ඉක්මනින්ම මාරු වෙන්න බලන්න. ගියර් මාරු වෙන කාලය, වේගය, එන්ජින් එක සහ ගිය එක මත වෙනස් වුණත් දෙවන ගියයකට පැයට කිලෝමීටර 25ක් පමණ වේගයකින් මාරු වෙලා ඊළඟ ඉහළ ගියවලට පැයට කිලෝමීටර 48ක් 55ක් වගේ වේගයකින් වාහනය යන විට මාරු වෙන්න පුළුවන්. ඇත්තටම ඉතින් මේ වගේ වේගයන් ඔබේ වාහනය, එතකොට වාහනයේ වෙල සිටින මගීන් ගණන සහ භාණ්ඩ ප්‍රමාණය මත වෙනස් වෙන්නත් පුළුවන්. ඒ වගේම මතක තියාගන්න ඕනි කාරණාව තමයි ඔබ ඉහළ ගියයකට යන විට වාහනය පවත්නා වේගය තබා ගැනීමට ලබා දෙන බලයට වඩා වැඩි බලයක් එන්ජිමෙන් ලබා දීම ක්‍රමිකව තත්පර ගානකද සිදුවෙන බව. ඉතින් ඔබ නවකයෙක් නම් ගිය මාරු කිරීමේ වේගය ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන් ඔබේ ඇක්සලරේටර එකෙන්. ඔබේ වාහනයේ පවතින වේගය දිගටම පවත්ව ගන්න ඇක්සලරේටර එකේ වාහනයේ බඳයට ලං වෙන තුරුම තිබිය යුතු නම් ඒ තමයි ඔබට ඉහළ ගියයකට යන්න පුළුවන් හොඳම වේගය. RPM එක හරියද කියලා නිගමනය කරන්න. එන්ජිමේ වර්ක්ලෝඩ් එක ක්‍රෑන්ෂාෆ්ට් මත තීරණය වෙනවා. ඒ වගේම තමයි එන්ජිමේ ඇතිවන බලය මුලින්ම ට්‍රාන්ස්මිෂන් එකටත්. ඊට පස්සේ රෝධ කරා ගිහිල්ලා තමයි ඔබට අවශ්‍ය වේගය ලැබෙන්නේ. ඉතින් මේ ක්‍රෑන්ෂාෆ්ට් එකේ වේගය මනින්නේ රෙවොලූෂන් පර් මිනිට්. එහෙමත් නැත්නම් අපි හැමෝම දන්න RPM කියන මිම්මෙන්. මැනුවල් ට්‍රාන්ස්මිෂන් එකකද රියදුරට මේ RPM එකේ ෆුල් කන්ට්‍රෝල් එක ලැබෙන හින්දා එන්ජිමේ බලය අඩු වැඩි කිරීම කැමැති පරිදි කරන්න පුළුවන්. මෙතනදී ඔබ අඩු ගියවල යන විට RPM එක වැඩි යගයක් ගන්නවා. ඒ කියන්නේ ඉන්ධනත් වැඩියෙන් දහනය වෙනවා. ඉතින් ඔබට දැන් තේරෙනවා ඇති ඇයි දෙවනි කරුණේදී මම ඉක්මනින්ම ඉහළ ගියවලට යන්න කියලා ඔබට කිව්වේ කියලා. සරලව කිව්වොත් වාහනේ වැඩියෙන් රේස් කර කර වේගෙන් යනවා කියන්නේ තෙල් වැඩිපුර පිච්චෙනවා කියන එක. RPM එක 2.5 වලට වඩා අඩුවෙන් තියාගෙන ගියොත් උපරිම ඉන්ධන කාර්යක්ෂමතාවයක් ඔබට ලබා ගන්න පුළුවන්. සමහර RPM මීටරවල ECO කියලා කොළපාටින් මේක පෙන්වලා තියෙනවා. කකුල රෙස්ට් එකේද ඔබ බ්‍රේක් පැඩල් එකේ කකුල රෙස්ට් එකේ තියාගෙන යනවා නම් අවම වශයෙන් මේක හරි. වාහනේ ඉන්ධන කාර්යක්ෂම බව සුළු වශයෙන් හෝ අඩු වෙන්න පුළුවන්. ඒ නිසා බ්‍රේක් පැඩල් එකේ කකුල තියාගෙන ගියත් හැකි තරම් රෙස්ට් එකේ තියාගෙන යන්න. ඒ ගැනත් ඔබ නිතරම සැලකිලිමත් වෙන්න උත්සාහ කරන්න. තත්පර 30 කාලය. ට්‍රැෆික් ලයිට් වලදී එන්ජින් එක ඔෆ් කරන්න කියන උපදෙස ඔබ අහලා තියෙනවද? ඒත් අපි ඔයාලට කියන්නේ නම් මේ උපදෙස හැම වෙලාවෙම හරියන්නේ නැහැ කියලා. මොකද විශේෂඥ උපදෙස තමයි ඔයා තත්පර 30කට වඩා එක තැනක නතර වෙලා ඉන්න අදහසක් නැත්නම් එන්ජින් එක ඔෆ් කරන්න එපා කියන එක. මොකද මීට වඩා අඩු වේලාවකට නම් ඔයා එන්ජින් එක ඔෆ් කරන්නේ. එහෙම ඉතුරු කරන ඉන්ධන ප්‍රමාණයට වඩා වැඩි ඉන්ධන ප්‍රමාණයක් නැවත එන්ජින් එක පන ගන්නවන්න වැය වෙනවා. ආයේ ට්‍රැෆික් ලයිට් එකකදී එන්ජින් එක ඔෆ් කරන්න කලින් කොළ ලයිට් එක පත්තු වෙන්න තව කොච්චර වෙලාවක් ඉතුරු වෙලා තියෙනවද කියන එක බලන්න. පාවිච්චි කරන්න නැති වෙලාවට AC එක ඔෆ් කරන්න. එහෙම නැත්නම් අඩු කරන්න. කොහේ AC නැතුව ඉන්නද? එළියේ කොච්චර රස්නේද කියලා කියන්න කලින් මේක අහලා ඉන්න.
රස්නි කාලගුණයත් එක වාහනේ AC අත්‍යවශ්‍යම දෙයක් තමයි. ඒත් මේදී ඔයාට කියන්න යන වේගයට වඩා වැඩි වේගයකින් ඔයාගේ වාහනේ AC එක ඉන්ධන දහනය කරනවා. වාහනේ ඇතුළත උෂ්ණත්වය යම් ප්‍රමාණයකින් අඩු කරන්න පෝටබල් එයා කෝලිං සිස්ටම් එකක් උනත් භාවිත කරන්න පුළුවන්. වාහනේ ගමන් කරන්න රියදුරු විතරක් නම් මේ ගැජට් එකෙන් ඇත්තටම ඔයාට ලොකු ප්‍රයෝජනයක් ගන්නත් පුළුවන්. මේ හින්දා AC එකේ කාර්යභාරය යම් පමණකට අඩු වෙලා උවමනා කරන ඉන්ධන ප්‍රමාණය අඩු වෙනවා. පුළුවන් නම් සන් වයිසර්ස් පාවිච්චි කරන්න. එතකොට වාහනේ ඇතුළේ උෂ්ණත්වය ගොඩක් වැඩි වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ පොඩි පොඩි දේවල් වල ලොකු බලපෑමක් නැහැ කියලා මුලින්ම ඔබට හිතන්න පුළුවන්. ඒත් කාලයත් එක්කම මේ වගේ සරල පුරුදු හින්දා ඉන්ධන කාර්යක්ෂමතාවයේ කොච්චර වැඩි වෙලාද කියලා දැනගත්තාම ඔයාම පුදුම වෙයි. ඔටෝ ගියර් සිස්ටම් එක. අද කාලේ නේ අලුත් වාහන ගොඩක් ඉන්නේ ඔටෝ ගියර් සිස්ටම් එකත් එක්ක. වාහනේ එලවණ කිතා පහසු වුණාට මේකෙත් නරක පැත්තක් තියෙනවා. ඉලෙක්ට්‍රික් ඇල්ගොරිතමයක් මගින් ගානට ගිය මාරු වුණාට සමහර වෙලාවට පොඩි පොඩි පමාවීම සිද්ධ වෙන්න පුළුවන්. මෙහෙම පරක්කු වෙනකොට වැඩියෙන් ඉන්ධන දහනය වෙන්න පුළුවන්. ඒ නිසා ඊගෙන නිවැරදි තාක්ෂණික දැනුමක් තියෙන තැනකින් වාහනේ අනිවාර්යෙන්ම චෙක් කරගන්න. නිවැරදි ටයර් සහ ටයර් පීඩනය තෝරගන්න. වාහනේ පොළවේ එක දිගටම ගෑවිලා තියෙන ටයර් ටික. ඉතින් ටයර් ඉන්ධන පාවිච්චි වෙන විදිහට හොද්දටම බලපානවා. ඝර්ෂණය වැඩි වුණාම යොදන්න ඕනි බලය වැඩි. පාරයි රෝදයි අතර ඝර්ෂණය අඩු කරාම දහනය කරන්න ඕනි ඉන්ධන ප්‍රමාණය අඩුයි. වාහනේ මොඩල් එක පාවිච්චි කරන කාර්යය දේශගුණිය වගේ සාධක බලලා හොඳටම ගැලපෙන ටයර් මාදුලිය සහ හරිම ප්‍රමාණයට හුලං ගහන එක හරිම වැදගත්. ඔබේ වාහනය නිසිකලට සර්විස් කරන්න. එක එක කාර්යයන්ට විශේෂ වුණු කොටස් 30,000ක් විතර වාහනය අඩංගු වෙනවා. මේ කොටස් එකින් එක යැපෙනවා වගේම එක කොටසක කාර්යක්ෂමතාවයේ තීරණය වෙන්නේ ඒකට සම්බන්ධ අනිත් කොටස් වැඩ කරන ආකාරය අනුව. ලෙඩක් නැ වගේ පෙනුනත් නිසිකලට සර්විස් එකට දාන්න කියන්නේ අන්න ඒකයි. එයා ෆිල්ටර් එතකොට ලොබ්‍රිකන්ට් මාරු කරලා කොටස් ටිකට දූවිලි යන්න නොදී බලා ගන්නම ඕනි. වාහනයට පටවන බර අඩු කරන්න. වැඩි බරක් ගෙනියන්න වැඩි ශක්තියක් ඕනි වෙනවා. වාහනයටත් එහෙමම තමයි. වාහනය ගෙනියන බර ප්‍රමාණය අඩු වෙද්දී දහනය කරන ඉන්ධන ප්‍රමාණයත් අඩු වෙනවා. ඉතින් මේ හැම දෙයක්ම ඔයා අහුවා වගේ මෙන්න මේ සුපිරි ටිප් එකත් ඔබ අහන්න. ඔබ දන්නවද? උදේම තෙල් ගහන එකෙන් ඉන්ධන වැඩිපුර ප්‍රමාණයක් එකම මුදලට හවස් වරුව තෙල් ගහනවට වැඩිය ලබා ගන්න පුළුවන් කියලා. මේක විද්‍යාත්මක පැහැදිලි කිරීමක් තියෙනවා. ඒ තමයි පෙට්‍රෝලියම් වල තියෙන ප්‍රසාරණයේ හින්දා. මේක වෙන්නේ දවල් කාලයේ තියෙන රස්නීය හින්දා පෙට්‍රල් ස්ටේෂන් වල බොහෝගත ටැංකිය වල තියෙන තෙල් ප්‍රසාරණය වෙන හින්දා. උෂ්ණත්වය අඩු වෙද්දී තෙල් වල ප්‍රසාරණය අඩුයි. ඒ කියන්නේ ඝනත්වය වැඩි. ඒ නිසා වැඩි තෙල් ප්‍රමාණයක් එකම ලීටර ප්‍රමාණයට ගන්න පුළුවන්. අනිත් හේතුව තමයි උදේම පෙට්‍රල් ස්ටේෂන් එකේ තෙල් ටැංකිය වල තියෙන රොඩු සහ සියුම් අපද්‍රව්‍ය තියෙන්නේ ටැංකියේ අඩි. ඒ තෙල් ටැංකිය රෑපුරාම පාවිච්චි වෙලා නැති හින්දා කැළඹිලා තියෙන ප්‍රමාණය අඩුයි. ඉතින් යාළුවනේ මේ මං කියව දේවල් වල තේරුමක් ඔයාට ලැබෙන්නේ නැති කියලා මං විශ්වාස කරනවා. එහෙමනම් වීඩියෝ එකට ලයික් එකකුත් දාලා අපිව subscribe කරලා තියාගන්න. තවත් වැදගත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙන්නම්. ඔයාලට සුබ දවසක්.